අයිබෝන් ඔගොල හැමෝටම අද මං ඔගොලත් එක්කලා කතා කරන්නේ නෙළුම් තේ. ශරීරයේ සියලුම විස නසන නෙළුම් තේ. නෙළුම් තේ ගැන අහලා තියෙනවද මීට කලින්? ලෝටස් ටී. ලෝටස් ටී කියන එක අපේ රටේ නැති වුණාට චීනය, කොරියාව, ඊළඟට ජපාන් වගේ රටවල් වල ඉතාම බහුලව භාවිතා කරන ටී එකක්. ඒගොල්ලෝ විශ්වාස කරනවා ශරීරයේ සියලුම විස මේ නෙළුම් ටී එක, එහෙම නැත්නම් ලෝටස් ටී එක පානය කිරීමෙන් ඉවත් කරගන්න පුළුවන් කියලා. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මුළු නෙළුම් මලම, ස්වාභාවික සම්පූර්ණ නෙළුම් මලම භාවිතා කරලා මේ විදිහට නෙළුම් තේ එක හදා ගන්නවා. ඇත්තටම කිව්වොත් නෙළුම් ශාකයේ සියලුම කොටස්, මල, පොහොට්ටු, රේණු, කොළ, මුල් මේ සියල්ලක්ම ඒගොල්ලෝ පාවිච්චියට ගන්නවා. එතකොට දැන් අපේ රටේ නෙළුම් මල කියලා කියන්නේ ඉතාම සුලභව දකින්න පුළුවන් මල. ඔගොල්ලෝ දැකලා ඇති පුද පූජා පවත්වනකොට අපි මල් ආසන වලට නෙළුම් මල් පූජ කරනවා. බුදුරජාණන් වහන්සේට නෙළුම් මල් පූජ කරනවා. පූජ කරලා ඒ මල් ආසන පිරුණට පස්සේ ඒ නෙළුම් මල් ටික ඉවත් කරනවා නේද? එතකොට ඉවත් කරන නෙළුම් මල් ටික කෙලින්ම කසල බඳුනට ඉවත් කරලා ඒ ටික බැහැර කිරීම තමයි සිද්ධ වෙන්නේ. නමුත් මේ බැහැර කිරීම සිද්ධ කරන්නේතු අපි හරීම පිතාම පිරිසිදුවනි මල් ආසන මත බුදුරජාණන් වහන්සේට, දෙවියන්ට පූජ කරන්න නෙළුම් මල් තියන්නේ. එතකොට ඒ නෙළුම් මල් ටික අපිට ඉතාම පිරිසිදුව, අර කසල බඳුන් වලට ඉවත් කරන්නේ නැතුව ඉතාම පිරිසිදුව ඉවත් කරද්දී ලබා ගන්න පුළුවන් නම් මේවෙන් අපිට කෙනෙක්ට රැකී අවස්ථාවක් උදා කරන්න පුළුවන්. මොකද අපිට පුළුවන් මේ මල් පෙති වේලලා, ඔයගොල්ලන්ට මේ මෙතෙන්දි පේනවා මේ මල් පෙති වේලලා අපිට මේක රැකී අවස්ථාවක් බවට පත් කරන්න පුළුවන්. දැන් මම කලින් වීඩියෝ එකදී කටරළු මල් ගැන කරා. මේ වෙනකොට මට ගොඩක් දෙනෙක් කතා කරනවා කටරළු මල් තේක හදන්න, ඊළඟට ඒ මල් ආශ්‍රිත නිෂ්පාදන. තව ළමයෙක් මට මේ අද කතා කරා. අද කතා කරලා කිව්වා එයාට ෆොරින කෙනෙක් කතා කරලා දිගටම කටරළු මල් ගන්නම් කිව්වා. මගෙන් ඇහුවා කීයකට වගේද විකුණන්න ඕන කියලා. ඉතින් ඒ වගේ අපිට රැකියා අවස්ථා හොයාගන්න පුළුවන්, තමන්ගෙම ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන් මේ දේවල් වලින්. දැන් නෙළුම් මල් කියන එකට ඔයගලන්ට ගිහිල්ලා කඩාගෙන ඉන්නත් අවශ්‍ය නැහැ. අර විදියට බැහැර කරන දේවල් ටික ඉතාම පිරිසිදුවට ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මේ ඔයගලන්ට මේ පේන්නේ නෙළුම් පොහොට්ටු, පොහොට්ටු වල තියෙන රේණු. නෙළුම් රේණු අරගෙන, අර දැන් අපි සැෆ්රන් කියලා බොන්නේ, සැෆ්රන් මම කලින් වීඩියෝ එකක් කරා සැෆ්රන් වගාව ගැන. ඒ විදිහටම මේ රේණු විතරක් වෙනම ටී හදනවා. ඒක කහ පාටයි මේ ටී එක. මේක ඉතාමත්ම මේ මිලෙන් අධිකයි. ඉතින් එතකොට මේවා ලක්ෂ ගණන් ඕගොල්ලන්ට ඉපේම් කරන්න පුළුවන්. දැන් අර කටරළු මල් කිලෝ එකක් ඒ මගේ වීඩියෝ එක බලපු කෙනා විකුණලා තිබුණේ රුපියල් 10,000කට. එතකොට සාමාන්‍ය රුපියල් 8,000-10,000 අතර අපිට විකුණන්න පුළුවන් ෆොරිනර්ස්ලා ගන්නවා. ඔයගොල්ලන්ට ෆොරිනර්ස්ලා කතා කරගෙන, ඒ කියන්නේ බයර්ස්ලා හදාගෙන මේ වැඩේ කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ටත් මේක පානය සඳහා යොදා ගන්න පුළුවන් හරිම ගුණදායි නිසා. මේ බලන්නකෝ, සම්පූර්ණ මලම උණු වතුරට දාලා බොනවා. මේ මලේ තියෙන ගුණ සම්පූර්ණයෙන්ම ඒ උණු වතුරකින් අරගෙන බොනවා. එතකොට මේක හරියට ජපානයේ ඉන්න හිතවතුන් දන්නවා ඇති. ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. මේ තව ආයෙත් එතකොට ඒක උත්තේජනයක් වෙනවා. මේ ඒගොල්ලෝ බොනවා. ඊළඟට මේ තියෙන කොළෙත් එක්කම, නෙළුම් කොළෙත් එක්කම නෙළුම් මල මේ උණු වතුර එකට දාලා ඒ මේක හදලා බොනවා. නෙළුම් මල් විතරක් නෙමෙයි, ඕළු මල්, මානෙල් මල් මේ සියල්ලක්ම මේ විදිහට පානය කරන්න යොදා ගන්න. අපි දන්නේ නැහැ නේද? ගොඩක් අය දන්නේ නැහැ මේ පිළිබඳව. මේ විදිහට මල් වේලලා මෙහෙම ටී එක හදනවා. ඕගනික් ටී කියලා ඒගොල්ලෝ විකුණනවා. බලන්න අපිට කොයිතරම් දේවල් මගහැරිලා තියෙනවද කියලා. අපේ රටේ තියෙන සම්පත් අපි කිසිම දෙයක් දන්නේ නැති කම නිසා කොයිතරම් විනාශ කරගන්නවද? ඇත්තටම දැන් මම මේ වෙනකොට දසදහස් ප්‍රමාණයකට රැකී අවස්ථා දීලා තියෙනවා. මම ඇත්තටම මම අද මෙතන ඉන්න තැන ගැන මම සතුටු වෙනවා. මොකද මම ගොඩාක් අයට මෙතෙන්දී මගේ චැනල් එක හරහා කතා කරනවා. මම වෘත්තියෙන් බයෝටෙක්නොලොජිස් කෙනෙක්. එතකොට මම කන්සල්ටේෂන්ස් කරන්නේ. ඊට අමතරව තවත් මගේ ව්‍යාපාර කටයුතු තියෙනවා.
මේ YouTube channel එක ඇත්තටම මම හැදුවේ මිනිස්සුන්ට උදව් කරන්න විතරයි. මේක මගේ ආදායම් මාර්ගයක් නෙමෙයි. එතකොට මම මේ ඔයගලන්ට මේ දේවල් කිසිම විදියකින් මගේ හිතේ කිසිම ගුරු මුෂ්ටියක් නැතුව සියලුම දේ ඔයගලන්ට කියලා දෙන්නේ ඔයගලන්ට දියුණු වෙන්න. මේ දේවල් ඇත්තටම මේක මගේ මේ ව්‍යාපාරයක් නෙමෙයි. මේක මට ඕනේ ඔයගලන්ව මේකෙන් තව තවත් උඩට ගන්න. කොයිතරම් අය ඉන්නවද මේ රටේ රැකියාවල් නැතුව? කොයිතරම් කාන්තාවන් ඉන්නවද? සමහර කාන්තාවන් පිට රටවල් වලට ගිහිලා දුක් විඳිනවා. ඒගොල්ලෝ ටොයිලට්ස් හොදනවා, එක එක විදිහේ දේවල් කරලා දුක් විඳිනවා. සල්ලි උපයන්න. නමුත් අපිට කොයිතරම් දේවල් තියෙනවද දියුණු වෙන ක්‍රම? ඇයි අපි මේ දේවල් වලට යන්නේ නැත්තේ? දැන් මම උපාධි තියාගෙන මගේ රස්සා මගේ ව්‍යාපාරික කටයුතු කරන කෙනෙක්. ව්‍යාපාර තියෙන ඕන තරම් අපිට මේ ව්‍යාපාර වලින් දියුණු වෙන්න පුළුවන්. අපේ රට මේ සබාදහම අපිට ගොඩාක් දේවල් දීලා තියෙනවා. අපේ රට කියන්නේ පුදුමාකාර වාසනාවන්ත රටක් කියලා මම ඔයගොල්ලන්ට හැමදාම කියනවා. මේ විශ්වයේ ආශිර්වාදයේ හොඳටම ගත්ත රට තමයි අපි. අපි මේ සිංහල ජාතිය, මේ ලාංකිකයි, අපි ශ්‍රී ලාංකිකයි. සිංහල ජාතිය විතරක් නෙමෙයි හැම ජන කොටසක්ම මේ ලංකාව තුල වෙසෙන හැම ජන කොටසක්ම ඉතාම පිං කරපු අය. අපිට වෙන රටවල් වලට යන්න අවශ්‍ය නැහැ. අපේ රටේ හැම දෙයක්ම තියෙනවා. අපි හරිම පින්වන්තයි. මේ පින්වන්තකම අපි නැති කරගෙන තියෙන්නේ. අපි ඒක ඉස්සරහට අරගන්න ඕනේ. ඒක තමයි මම මේ ඔයගලන්ට මෙච්චර මගේ channel එක තුලින් මම ගොඩාක් කතා කරන්නේ. ඉතින් අපිට මග ඇරිලා තියෙනවා. අපේ සම්පත්වල අගේ අපි දන්නේ නැහැ. දැන් ගොඩාක් වෙලාවට අපි දන්නේ නැහනේ අපිට වටින කෙනෙක් කවුද කියන එකවත් අපිට තේරුම් ගන්න බැරි වෙලාවල් තියෙනවානේ. සමහර වෙලාවට අපිට වටින දේ අපි නොවටින දෙයක් විදිහට විසිකරනවා. ඉතින් මේ හැම දෙම පිට රටවල් වල ඇයට ඉතාම වටින දේවල් බවට පත් වෙලා තියෙනවා. අපිට තියෙන නිසා අපිට ඒකේ අගේ තේරෙන්නේ නැහැ. ඒ නිසා මම හරිම ආදරෙන් ආරාධනා කරන ඔයගලන්ට මේ වගේ දේවල් තමන්ගේ ජීවිතයට ඇප්ලයි කරලා බලන්න. ඒ වගේම කියන්න ඕන හැම කෙනෙක්ටම තමන්ගේ ආධ්‍යාත්මයත් එක්කලා ගැළපෙන ශාක තියෙනවා. ගැළපෙන දේවල් තියෙනවා. දැන් සමහරුන්ට ලෝටස් හරියන්නේ නැති වෙන්න පුළුවන්. කටරොළු හරියන්න පුළුවන්. පිච්ච මල් වගාව හරියන්න පුළුවන්. ඒ වගේ එක එක කෙනාගේ ආධ්‍යාත්මයත් එක්කලා ගැළපෙන ශාක තියෙනවා. ඒ ශාක ආශ්‍රිතව දැන් මම ගොඩක් වෙලාවට ඔයගලන්ට ඇග්‍රි බිස්නස් සයිඩ් එක කියලා දෙනවා. එතකොට ඒ ශාක ආශ්‍රිතව තියෙන එක එක තමන්ට ගැළපෙන ශාකයේ තෝරගෙන ඒ ආශ්‍රිතව තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න කටයුතු කරන්න කියලා මතක් කරනවා. දැන් මෙතෙන්දි බලන්නකෝ, මේ බලන්න මෙතන මේ තියෙන්නේ මේ මේ මේගොල්ලෝ මේ හදන බ්ලූ ලෝටස් කියන එක. සෝරි, මේක මේ ඕලු වර්ගයක්. ඕලු අපි කියන්නේ නිල් මානෙල් කියලා. ඒගොල්ලෝ හැබැයි දාන්නේ මෙන්න මේ විදිහට. බ්ලූ ලෝටස් කියලා තමයි දාන්නේ. නම දාන්නේ මේ විදිහට. එතකොට ගොඩක් වෙලාවට මේ මානෙල්, ඕලු, දෙලුම් මේ වගේව නාමකරණය කරනකොට ඒගොල්ලෝ භාවිතා කරනවා මේකේ හරිම විද්‍යාත්මක නම. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕන, ගොඩක් වෙලාවට අපි දන්නේ නැහැ අපේ රටේ ජාතික පුෂ්පයේ නිල් මානෙල් මල කියලා කිව්වට අපි කියන නිල් මානෙල් මල නෙමෙයි, නිවැරදි නිල් මානෙල් මල. ඒ ගැනත් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කියන්නම්. ඒක මම මගේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියකගෙන් තමයි ඇත්තටම දැනගත්තේ. එතුමිය පරීක්ෂණ කරලා නිවැරදිම නිල් මානෙල් මල ඇත්තටම අපි කියන නිර්මාණල් මල නෙමෙයි. ඊගෙනත් මතක් කරන්න ඕනේ. ඒ නිසා මේ ආශ්‍රිතව ඕගොල්ලෝ මොනවා හරි බිස්නස් එකක් කරන්න පටන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම විද්‍යාත්මක නාමය සඳහන් කරන්නත් මතක තියාගන්න. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට මේකෙන් යම්කිසි දෙයක් ජීවිතේට ලැබෙන්නේ නැති කියලා. ඒ විතරක් නෙමෙයි, මෙතන තියෙන්නේ නෙළුම් කොළය වේලලා කුඩු කරලා ඒ තේ එකත් ඔය චයිනවල, ඊළඟට චීනය, කොරියාව, ජපානය වගේ රටවල් වල අය බොනවා. ඒගොල්ලෝ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ශරීරයේ සියලුම විස නසන එක තමයි ඒගොල්ලෝ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොයිතරම් දේවල් අපි දන්නේ නැතුව තියෙනවද? අපිට ආදායම් මාර්ග උපයන්න පුළුවන් ක්‍රම තියෙනවද? මම හිතනවා ඔයගොල්ලෝ මේ දේවල් තමන්ගේ ජීවිතයට අත්හදා බලයි කියලා. හැම වෙලාවෙම උත්සාහ කරන්න රටට ණය නැති, තමන්ගේ කිසිම කෙනෙක්ට ණය නැති ස්වාධීනව
ජීවත් වෙන්න පුළුවන් දේවල් කරන්න. අපිට පිට රටවල් වල යන්න ඕනේ නෑ දුක් විඳින්න. අපේ දරුවෝ ලංකාවේ දාලා පිට රටවල් වල ගිහිල්ලා බැලමෙහෙවරකම් කරන්න, තව කෙනෙක්ගේ යටතේ වැඩ කරන්න අවශ්‍ය නෑ. අපිට පුළුවන් අපේම දෙයක් පටන් ගන්න මේ අලුත් අවුරුද්දේ. ඒකට මුල පුරන්න. උගලට මේ channel එකේ අනිත් videos උත් බැලුවහම ලොකු දෙයක් ලැබෙයි. මම ඇත්තටම කතා කරන්නේ දුක් විඳින ඕගොල්ලෝ වෙනුවෙන්. ඕගොල්ලන්ගේ මානසික ශක්තිය හදන්න, ඊළඟට ඕගොල්ලන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කරන්න තමයි මම මේ channel එක පටන් අරගෙන තියෙන්නේ. ඇත්තටම මේක කිසිම ව්‍යාපාරයකට සම්බන්ධව කරන දෙයක් නෙමෙයි. මට අවශ්‍ය වෙන්නේ ඕගොල්ලෝ ඉහළට යන්න. ඕගොල්ලෝ ඉහළට ගියොත් මේ රට සම්පූර්ණයෙන්ම සංවර්ධනය කරන්න පුළුවන්. රජයට අවශ්‍ය නැහැ ඕගොල්ලන්ට රැකියා දෙන, ඕගොල්ලොම රැකියා උත්පාදනය කරගෙන තිබුණා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක ඇත්තටම මේ වගේ වීඩියෝස් මම ගොඩාක් දාන්නේ මානසිකව සහ ආර්ථිකව ඕගොල්ලන්ව ශක්තිමත් කරන්න. ඉතින් මම හිතනවා මට ඒක මේ ස්වභාව ධර්මයේ විශ්වයෙන් මට ලැබෙන පණිවිඩය. විශ්වය තමයි මට කියන්නේ මේ විදියට මේ දේවල් ඕගොල්ලන්ට කියලා දෙන්න කියලා. එහෙම කිව්වේ නැත්තම් මම මේ දේවල් වලට යොමු වෙන විදියක් නැහැ. මම විශ්වාස කරනවා මේක විශ්වයෙන් මට ලැබෙන පණිවිඩයක් කියලා. ඒ නිසා ඒ පණිවිඩය අපේ රටේ තියෙන වාසනාව අපිම ලබා ගන්න අපි උත්සාහ කරමු. අපි අපේ රට දියුණු කරන්න එකා වගේ වැඩ කරමු. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයේ හමු වෙමු. ඕගොල්ලන්ට මගේ වැඩමුළු වලට සම්බන්ධ වෙන්න පුළුවන් විශ්ව ශක්තියේ වැඩමුළු දෙකක් තියෙනවා. එකක් ආදරය ලව් වර්ක්ෂොප්, එහෙම නැත්නම් ආදර වැඩමුළුව. ආදර වැඩමුළුවේදී ඔයගලන්ට ආදරය සම්බන්ධව මොනවා හරි කරුණු කාරණා මම දැන්ට වීඩියෝස් කරලා තියෙනවා. ඒ වීඩියෝ වලින් ඔයගලන්ට මග හැරිලා තියෙනවා නම් චිත්‍ර රූප මැවීමේ හැකියාවක් නැත්නම් තව දුරටත් ඔයගලන්ට ඒ ගැන අධ්‍යයනය කරන්න අවශ්‍යයි කියලා හිතෙනවා නම් ආදර වැඩමුළුවට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම සෞභාග්‍ය රන්දරටුව වැඩමුළුව තියෙනවා. ඒක මේ වෙනකොට තව පාඩම් කීපයක් අපිට කරන්න තියෙනවා. ගොඩක් දුරට කරලා ඉවරයි. ඒක කරපු අයගේ මම දාන්නම් ෆීඩ්බැක් එක කොහොමද කියලා. ගොඩක් ඒගොල්ලෝ හරිම සතුටු වුණා ඒ ඉගෙන ගත්ත දේවල් වලින්. ඒගොල්ලන්ට චිත්‍රරූප මැවීමේ ලේසි ක්‍රම කරන්න ඕන දේවල් ගොඩාක් මම ඒ වර්ක්ෂොප් එකේදී ඒගොල්ලන්ට එක්කලා කතා කරා කියලා දුන්නා. ඊළඟට ජීවිතයේ තම මූණ දෙන පොදු ගැටලු වලට සහ පුද්ගලික ගැටලු වලට වෙන වෙනම විසඳුම් ලබා දෙන්න ඒ අභ්‍යාස පුරුදු කරන්න ඒගොල්ලන්ට කියලා දුන්නා. ඉතින් ඒ වගේම මගේ ටිෂු කාච වැඩමුළු පැවැත්වෙනවා. ඔයගොල්ලන්ට අඩවියදම් පටකරෝපණය වැඩමුළු වලට සම්බන්ධ වෙන්න පුළුවන් අවශ්‍යයට. මේ ලෝකෙ කොහේ හිටියත් ඔයගොල්ලෝ මව් රටෙන් පිටත ලංකාවෙන් පිටත හිටියත් මේක ඔයගොල්ලන්ට අධ්‍යයනය කරන්න පුළුවන් විදිහට ඒ පහසුකම් සහිතව තමයි වැඩමුළු ඔක්කොම පාඨමාලා සියල්ලම මම ඇරේන්ජ් කරලා තියෙන්නේ. ව්‍යාපාරික ඕකිඩ් වගාව, ව්‍යාපාරික ඇන්තූරියම් වගාව, ඊළඟට කොම්පෝට් හදන ක්‍රමය, ඒ කියන්නේ සීඩ් කල්චර්, ඕකිඩ් සීඩ් කල්චර් කරන ක්‍රමය, මේ සියල්ලක්ම ඔගලන්ට අවශ්‍ය නම් වැඩමුළු විදියට පාඨමාලා විදියට ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව තව ඔගලන්ට මතක් කරන්න ඕනේ e-money course එක. අන්තර්ජාලයේ මුදල් ඉපයීමේ වෙනත් ක්‍රම ගැනත් මගේ course එකක් තියෙනවා. මේ සියල්ලක්ම සෆ්රන් වගාව course එක තියෙනවා. ඊළඟට coco bonsai වීඩියෝ දැන් මේ වෙනකොට මම තුනක් කරලා තියෙනවා. නමුත් හැමෝම මේක අධ්‍යයනය කරාම අර ඉල්ලුම සහ සැපීම අතර ගැටලුවක් එන නිසා ගොඩාක් අය මේකට ඉන්වෝල් වෙලා ඉන්න අය මට ආරාධනා කරා වැඩමුළුවක් හෝ පාඨමාලාවක් විදිහට කරන්න කියලා. ඒක නිසා ඒක පාඨමාලාවක් විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම වැඩමුළු සහ පාඨමාලා ගැන තොරතුරු ලබා ගන්න පුළුවන් ශ්‍රාරාජේ සිම්පල් ලයිෆ් කියන FB page එකට මැසේජ් එකක් දාන්න. ඔයගලන්ට description box එකේ දාන්න. එහෙම නැත්නම් මගේ home page එකේ තියෙනවා ශ්‍රාරාජේ සිම්පල් ලයිෆ් කියලා මේ ලෝගෝ එකම තියෙන FB page එක. ඒකට මැසේජ් එකක් දාන්න. ඔයගලන්ට සියලුම තොරතුරු පාඨමාලා ගැන, workshops ගැන සියලුම තොරතුරු දැනගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා දැන් අලුත් අවුරුද්දේ අලුත් ව්‍යාපාරික කටයුතු වලට ඔයගොල්ලෝ නැඹුරු වීම කරයි කියලා. ඒ වගේම මම ඔයගලන්ට විශ්ව ශක්තියෙන් ව්‍යාපාර කොහොමද දියුණු කරගන්නේ කියලා ගොඩාක් දේවල් කියලා දීලා තියෙනවා. ඊළඟට මැනික් ආශ්‍රිතව තමන්ගේ ව්‍යාපාරවලට සුදුසු මැනික් තෝරගෙන මේ දේවල්
වැඩි දියුණු කරගන්න විදිය මම කියලා දීලා තියෙනවා. ඒ පිළිබඳ මොනවා හරි ඩවුට්ස් තියෙනවා නම් ඒවත් ඔයගලන්ට දැනගන්න පුළුවන් ශාරාජි සිම්පල් ලයිෆ් FB page එකට message එකක් දාන්න. එහෙනම් පණිවිඩ ඔක්කොම කිව්වා. මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ ජීවිතය සාර්ථක කරගනී කියලා. එහෙනම් තවත් video එකකින් නැවත හමු වෙමු. ඔයගොල්ලෝ සියලු දෙනාටම විශේෂ ආශිර්වාද ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.